ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. මොකද එහෙම නොවුනොත් ඇත්තටම අපිට මීට වඩා බයක් තත්යකට ඉස්සරහා මුහුණ දෙන්න වෙනවා. අපි කොයිතරම් කතා කරත් ක්‍රියදුරු ව්‍යානතුරු අවම කිරීම මේක මීට වඩා මාර්ගයේ ඕල දන්නවාද වෙනකොට මාර්ගයේ බැස්සම මාර්ගයේ විනය කොතනද තියෙන්නේ කියලා. ඉතින් හන්ද විනයවත් ක්‍රියදුරෙක් පුහුණු කරලා එළියට දෙන්න ගේන තැනට වගකීම පළවෙනි වතෙන් පෙරෙන යන්නේ ඕල අතර. ඒ නිසා මෙම කාර්යය මම එක කිව්වේ ව්‍යාපාරයකට ව්‍යාපාරික අරමුණකට ව්‍යාපාරයකට එහා ගිය සමාජීය වගකීමක් ඕගොල්ලෝ ඉෂ්ට කරන්නේ. විශේෂයෙන්ම මෙතන ඉන්න ගොඩ දෙනෙක් තරුණ මහත්මීන්. එතකොට ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනි, ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනි, ඕගොල්ලෝ ගාවට එන ආධුනික ප්‍රියදුරු ඉල්ලුම් කරන පුද්ගලයාව හෝ එම මේ මහත්මියව නිසියාකාර මාර්ගයේ විනය සම්බන්ධයෙන් සහ රියදුර හැටියට තියෙන්න ඕනි ගුණාංග මොනවද කියන එක සම්බන්ධයෙන් පුහුණු කරන්න. අපේ හුඟක් වෙලාවට මම බලපුවාම මගේ ගාවට එන මිනිස්සු දිහා බලපුවාම ඒගොල්ලෝ ඉල්ලන කතා කරන දේවල් වල බැලුවාම ඕගොල්ලෝ අර පැය 10ක් අර මහාමාර්ගයට දාලා දවසකට පැය භාගයකට ආසන්න ප්‍රමාණයකට පාරේ වාහනේ එලවන්න දෙන එක විතරක් නෙවෙයි ඕගොල්ලන්ගේ වගකීම. ඒ කියන්නේ මිනිස්සේ ක්‍රියදුරෙක් කියන්නේ රියදුරු වසුනේ ඉඳගෙන සුක්කානම කරකවන එක විතරක් නෙවෙයි. එහෙම රියදුරෙක් බිහි කරන එක වුණොත් තමා අද අපි මේ මූණ දීලා ඉන්න තත්ත්වයට වැටෙන්න වෙලා තියෙන්නේ. එහෙනම් එයා ඊට එහා ගිය යමක් ඕගොල්ලන්ගේ ඉගෙන ගන්න ඕනේ. මට මතකයි මං රියදුරු පුහුණුව ලබා ගන්න මම ගියේ ගංගාරාම ඉස්සල්ලාම ගිනරත්න ගංගාරාමයේ තිබිච්ච මේවැකට. අර මයිනර් කාර්යයකින් තමා රියදුරු බලපත්‍රේ මේ ගන්න පුහුණු වෙන්න තිබේ කාර්යක වයසක මහත්යෙක් තමයි හිටියේ. මං ගුටිත් කෑවා ටොකු වෙන්න. ඒ කියන්නේ ඒ වගේ ඒ තරම් බොහොම ප්‍රොෆෙෂනල් විදිහට කියන්නේ මම මේ කියන්නේ 1994. හරි. එතකොට ඒ මොකද ඇත්තටම බයක් තිබ්බා. වාහනේට නැග්ගාම නගිනකොට කොහොමද එළවන්නේ? අර ඉස්සෙල්ලාම සුක්කානමට වැඳලා ඒ කරන ඒවා කරලා කරේ නැත්තම් ගුටි කන්න වෙනවා. ඒ වගේ ඒ කියන්නේ ඇත්තටම විනයක් කියන එකක් පාරේ දානකොට චුට්ටක් වැරද්දුවොත් හොඳට බැනුම් අහන්න ඕනේ. ඒවා හොඳට මතක හිට්ටා. හරි. ඒ කියන්නේ ඒවයි වටිනාකම් තිබ්බා. ඒකයි මම මේ කියන්නේ. හන්ද අපි ඕගොල්ලෝ ගුරුවරු. හරි. මගේ ගාවට ඇවිල්ලා මං සමහරු මං දැක්ක මේකේ සමහරු ට්‍රයල් එක ෆේල් වෙලා ඇවිල්ලා මේ උපදේශක බලපත්‍රය ගන්න වෙලාවට ඇවිල්ලා මගේ ගාවට ඇපීල් කරා. මං ඇපීල් කරනකොට ඇහුවා ඇයි මොකද්ද උනේ කියලා. නෑ සර් මට වාහනේ චුට්ටක් මගේ පාරේ මට හරියට කන්ට්‍රෝල් කරගන්න බැරි. මං කිව්වා ඔයා අහන්නේ මගෙන් ඇවිල්ලා ඔයා ගුරුවරේ දැන් ඉස්කෝලේ යන ශිෂ්‍යයෙක් ඒ ලෙවල් විභාග කරන්න ගිහිල්ලා ඒ දරුවාට උගන්වන ගුරුවරයාට ඒ විෂය බැරි නම් මොකද වෙන්නේ? අර දරුවා කොහේ යයිද? ඉතින් හන්දා තමන් උගන්වන්න යන්නේ ළමෙකුට රියදුරු පාසලක රියදුරෙක් හැටියට පුහුණු වෙන්න නම් තමන්ට ඒ කන්ෆිඩන්ස් එක නැත්තම් තමන් එක්සයිට් නම් ඩ්‍රයිවිං සීට් එක ඉඳගත්තුම සමහරු මගේ ගාවට ඇවිල්ලා කිව්වා සර් මම චුට්ටක් කලබල වුණා මේ ට්‍රයල් එක පෙන්වන්න ගිහින්. මං කිව්වා ඕක මට ආධුනික රියදුරෙක් ඇවිල්ලා කිව්වා නම් ප්‍රශ්නයක් නැහැ. මට ඒකේ කනගාටුවක් නැහැ. මොකද හේතුව එයා ආධුනික රියදුරෙක්නේ. හැබැයි ඔයා ආධුනික රියදුරෙක් නෙමෙයි. ඔයා උපදේශකෙක්. ඔයා රිය උපදේශකෙක්. ඒතකොට උපදේශකයා වාහනේ ශ්‍රීවිල් එකේ ඉඳගෙන කලබල වුණා මම එක්සයිට් වුණා මේක බලන වෙලාවේ කියලා කිව්වොත් ඒක සාධාරණ නැහැ. ඒ හන්දා තමයි මම කියන්නේ හැම වෙලාවෙම ඕගොල්ලෝ ඇවිල්ලා ගුරුවරු ඕගොල්ලෝ උපදේශකවරු. ඕගොල්ලෝ පුහුණු කරන්නේ දරුවෝ. ශිෂ්‍යෝ ඕගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා යමක්. එතකොට ඒ ඉගෙන ගන්න මිසක් ඕගොල්ලෝ ඇවිල්ලා මේ වෙන කාර්යය මේ රියදුරු උපදේශනය කියන්නේ ඕගොල්ලෝ ගුරුවරු. එතකොට ඕගොල්ලන්ට තියෙනවා වගකීමක්. ඉතින් ඒ වගකීම ගැන මම විශේෂයෙන් සලකා බලනවා. ඉදිරියේදී මම මීට එහා ගිය ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපි මීට එහා ගිය
තාක්ෂණය මුසුකරගත්ත ක්‍රමේදයක් තුළ මේක මීට යහගිය ක්‍රමේදයකට පුහුණුව හසුරුවන්න ක්‍රමේද නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉස්සරහ ක්‍රමේද සකස් කරගෙන යනවා. එහන්දා ඔබතුමාලට වෙනවා ඉස්සරහ අනිවාර්යෙන්ම තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගිය රියදුරු උපදේශනයක් ලබා දෙන්න හැකියාව ඔබතුමාලගේ ආයතනවල සම්පූර්ණ කරගන්න. ඒක අනිවාර්යෙන්ම ඉතාම කෙටි කාලයක් තුළ ඉස්සරහදී සකස් කරගන්න වෙනවා. ඒ වගේම මම මේසරේ මේ රියදුරු උපදේශක බලපත්‍ර ලබා දීමේදී තවත් සුවිශේෂී කාර්යයක් ඉෂ්ට කරනවා. ඒ තමා මෝටර් රථ පහන් දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරු ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරු හැටියට තමන්ගේ කාලය නිම කළ රාජකාරීන් ඉවත් වෙච්ච අවුරුදු 60 සම්පූර්ණ වෙලා විශ්‍රාම ගිය අපේ සහෝදර නිලධාරීන්ට ඒගොල්ලන්ට මම මේ අවස්ථාවේදී රියදුරු උපදේශක බලපත්‍ර පිරිනමනවා. මේ වෙනකොට ඒගොල්ලන්ගේ ඒ තනතුරට ගෞරවයක් සහ ඒගොල්ලන්ගෙන් මම අපේක්ෂා කරනවා ඇත්තටම ඒගොල්ලෝ මෙතෙක් කාලයක් අවුරුදු 60ක ඒ කියන්නේ අවුරුදු 30කට එහා පැත්තේ රාජ්‍ය සේවයේ තමන්ගේ කාර්යයේ ඊඑම්ඊ කෙනෙක් හැටියට මේ ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයෙක් හැටියට සම්පූර්ණ කළා. ඒගොල්ලෝ ලබාගත් අත්දැකීම සහ ඒගොල්ලන්ගේ දැනුම් සම්භාරය මේකේ මේ ශේෂ්ත්‍රයට එකතු කරાવી කියලා. මේ ශේෂ්ත්‍රය තුළ මීට යහා ගිය යමක් මේගොල්ලොන්ගේ දැනුමත් එක්ක ලබා දේවි කියන අපේක්ෂාවෙන් මම අපේ එහෙම දෙපාර්තමේන්තුවේ රිටයර් වෙච්ච නිලධාරීන් ටත් මේ අවස්ථාවේදී උපදේශක බලපත්‍ර ප්‍රථම වතාවට නිකුත් කරනවා. නිකුත් කළා මම ඒගොල්ලන්ගෙන් අපේක්ෂා කරන්නේ මේක මීට වඩා ප්‍රොෆෙෂනල් මිනිස්සු ඉන්න තැනක් බවට මේ ශේෂ්ත්‍රය පත් කරන්න ඕනි කියන එක. හරි, ඒ නිසා මම අපේක්ෂා කරනවා ඔබ සියලුම දෙනා අදින් පසු ලබා දෙන උපදේශනේ ලබා දෙන ගයිඩ්ලයින් එක නිවැරදිව මිනිස්සුන්ට ලබා දෙන්න අවශ්‍ය කරුණු කාරණා කරાવી කියලා. ඒ වගේම මතක තියාගන්න ඔබතුමාලා ගාවට රියදුරු බලපත්‍රය ලබා ගන්න පැමිණෙන අලුත් කෙනාව හරි දේ දැනුවත් කරන්න. බහුතරයක් දෙනා මගේ ගාවට එනවා නීතිය දැනුවත් කරලා නැහැ. මොකද්ද රියදුරු බලපත්‍රයක් කියන්නේ? දෙන්න තියෙන රටේ නීතිය මොකද්ද? ඇයි අපි ඒකට මාස 3ක කාලයක් යට රියදුරු උපදේශනය විභාගයෙන් ලියලා සමත් වුණාට පස්සේ ඇයි යාට මාස 3ක් ඉන්න කියන්නේ කියන එක? ඒකේ අවශ්‍යතාවය මොකද්ද? එතකොට ලංකාවේ රියදුරු බලපත්‍රයක් අයදුම් කරනකොට මොකද්ද වයස? දැන් සමහර දරුවෝ මගේ ගාවට එනවා ඕස්ට්‍රේලියා, කැනඩා, යුකේ වීසා ඇප්ලයි කරලා ඒගොල්ලෝ රියදුරු බලපත්‍රය ගන්න ගියාම ඒගොල්ලෝ ඉස්සර වෙලාම යන්නේ මෝටර් රථ පහන් දෙපාර්තමේන්තුවට නෙමෙයි ලර්නර්ස් එකට. ලර්නර්ස් එකට ගියාම ලර්නර්ස් එක කියනවා මේ ළමයා අවුරුදු 18 සම්පූර්ණ වෙලා නැහැ, 18 සම්පූර්ණ වෙනකම් මෙයාට රියදුරු බලපත්‍රය ඇප්ලයි කරන්න බෑ. එතකොට මේ ළමයා අහපව් යනවා. ගිහිල්ලා දැන් 18 සම්පූර්ණ වෙන්නේ ජනවාරි නම් ජනවාරි වලින් පස්සේ තමයි මෙයා එන්නේ. ඒක වැරදි උපදේශක්නේ. ඒ ළරුව ඇවිල්ලා අන්තිමට අසරණ වෙනවා. ඒ දරුවට වීසෙක ඇවිල්ලා යන්න විදියක් නැහැ. මාස 3 ඇතුලේ ගන්න බැරුව ඇවිල්ලා මට කතා කරපුවම මං අහනවා ඇයි ඔයා 18 වෙනකන් හිටියේ? නැස මං මේ ප්‍රදේශයේ තියෙන ලර්නර්ස් එකට ගියාම කිව්වා අවුරුදු 18 වෙනකන් රියදුරු බලපත්‍රය ගන්න බෑ කියලා. ඒක නෙමෙයිනේ ඇත්ත தත්ති. අපේ පනතේ නීතියේ තියෙන පැහැදිලිවම අවුරුදු 17 සම්පූර්ණ වෙච්ච කෙනෙකුට විභාගය ලියලා ලර්න පර්මිට් එක ගන්න පුළුවන්. රියදුරු බලපත්‍රය ගන්න තමයි යාට අවුරුදු 18 වෙන්න ඕන. හැබැයි ලර්න පර්මිට් එක අරගෙන යාට පුහුණු වෙන්න පටන් ගන්න අවුරුදු 18 නෙමෙයි වයස. ඒක 17. ඉතින් ඔය වැරද්ද හරියට කරනවා. හරියට කරලා ඒ වෙනුවෙන් අවසානයේදී සපකල ඇවිල්ලා එන දරුවෝ විශාල ප්‍රමාණයක් මගේ ගාවට එනවා. මම සමහර ලර්නර්ස් වල නම්බර්ස් අරගෙන ලියලා තියාගෙන ඉන්නවා. මම ඉස්සරහදී මේක දැනුවත් කරන්නේ. මේක වැරදි උපදේශයක්. මිනිසුන්ට මේ වැරදි උපදේශ දෙන්න එපා. මොකද මිනිස්සු හැම වෙලාවෙම ඉස්සර වෙලා මෙන්නේ ඕගොල්ලෝ ගාවට. ඕගොල්ලෝ ගාවට ආපුවම ඕගොල්ලෝ හරි දේ මේ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන. දව හුඟක් අය එනවා 17 සම්පූර්ණ වෙලා Tamanට කරන්න තියෙන අවස්ථාව අරගෙන නැහැ. මොකද හේතුව ඒ ලර්නර්ස් එකට ආපුවම කියනවා 17 ගන්න බෑ, ඕගොල්ලෝ 18 වෙනකන් ඉන්න, එඳලා ඉන්න. එහෙම එකක් නැහැ. දැන් අනික මිනිස්සෙක් ආපුවම ඒ දරුවට යන්න වෙනවා. එයා ඉස්සරහා මාස 3ක් කාලෙක ඉස්සරහා යන්න වෙනකොට කිව්වහම සමහරු කියනවා සර් මම ඇවිල්ලා මෙඩිකල් එක කරලා ලර්නර්ස් එකට ගියාම විභාගය කරගන්න විභාගයට මට දවස් ආරම්භ දුන්නේ මාසෙකට පස්සේ. ඉතින් ඒක වැරදිනේ. ඇත්තටම ඒ දරුවට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාව ඩිරෙක්ට් යොමු කරන්න පුළුවන්. රියදුරු පාසලකට පුද්ගලෙක් යොමු වෙන්නේ ලර්නර් පර්මිට් එක අතර ගත්තට පස්සේ.
ලනවමිට අතර ගන්න කලින් රිදුර පාසලක් කර විභාගට එන්න ඕනි කියලා නීතියක්කොයි වත්නේ. එයාට අවශ්‍ය ගයිඩ්ලයින් එක දෙන්න පුළුවන් ඕගොල්ලන්ට ඔයා විභාගෙට සූදානම් වෙනවා නම් මෙන්න මේ ටික බලන්න ඕනි. මේ ටික බලන්න ඔයා ගිහිල්ලා ඔයාට අවශ්‍ය නම් ඒකට අවශ්‍ය උපදෙස් පොතක් මේ සයිට් එකක් මේවා තියෙනවා මේවා පරිහරණය කරලා ඔයා විභාගෙ ලියලා විභාගෙ ලර්න් පර්මිට් එක ගත්තට පස්සේ අපි ගාවට එන්න ඕනි. ඔයාට විභාගෙ ලියන්න ගන්න පුළුවන් මේ අවස්ථාව. ඒව ගයිඩ් වෙන්නේ නැහැ. ඒව අර මිනිස්සුන් අර මිනිස්සුන් රස්තිය අදිනවා. සල්ලි අරගෙන සමහර රුපියල් 30 40 10 අරගෙන මේක තියාගෙන විභාගෙට ඉදිරිපත් කරන්න මෙඩිකල් එක ගිහිලා ආපුවාම මාසයකට පස්සේ විභාගයේ දවස් ආරම්භ දීපුවාම ඒ මිනිස්සු කොහෙද යන්නේ? ඒකට මිනිස්සුන්ට අපි හරි නිවැරදි දේ කියලා දෙන්න. ඒක තමයි අපි ඕගොල්ලන්ගෙන් අපේක්ෂා කරන්නේ. ඒ ගයිඩ්ලයින් එකේ හැමදේම නිවැරදි වෙන්න ඕනේ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ රියදුරු බලපත්‍රය නිකුත් කරනකොට මොකක්ද ඒකේ නීතිය? කොහෙද ඒ නීතිය තියෙන්නේ? ඒවා කියලා දෙන්න බැරි නම් ඇති වැඩක් නෑනේ. හරි, ඒ නිසා මම අපේක්ෂා කරනවා ඕගොල්ලෝ තුලින් මීට එහා ගිය යම ඒ වගේම මතක තියාගන්න මෙතෙක් කාලයක් ලොකු අඩුපාඩුවක් තිබුණේ රියදුරු බල උපදේශක බලපත්‍ර ශ්‍රේෂ්ඨය තුල නැහැ කියලා ලර්නර්ස් පවත්වාගෙන යන්න බෑ කියලා ලොකු ආందోళනාත්මක තත්ත්වයන් තිබ්බා. ඒ හින්දා මම ඒවා ලර්නර්ස් නිසි ආකාරයෙන් පහුගිය කාලේ නියාමනය කරේ නැහැ. දැන් අදින් පස්සේ ඒකට ඕගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ. ඒ ලර්නර්ස් වල තියෙන ඒ නියම නිවැරදි தත්ත්වය පවත්වාගෙන යන්න ඕගොල්ලන්ට හැකියාව තියෙන්න ඕනේ. ඒවා ඒ විදිහට ඉදිරියේදී නියාමනය මම අනිවාර්යයෙන්ම පටන් ගන්නවා ලබන මාසෙ ඉඳන්. එහෙනම් ඒවට ගැළපෙන ආකාරයට සුදුසු ආකාරයට ආයතන සකස් කරගෙන ළමයින්ට අවශ්‍ය පුහුණුව දෙන්න අවශ්‍ය තැන් සකස් කරගෙන ඒ ක්‍රමවේද සකස් කරගෙන ඉස්සරහා ඕගොල්ලෝ එකට සූදානම් වෙන්න මම මේකට තවත් ඉදිරියේ විශේෂ තාක්ෂණ ගොඩක් ඉදිරියට ගේනවා. ලර්නර්ස් වලට අදාළව මොකද එහෙම නොවුනොත් අපේ රටේ මේ මාර්ගයේ සිදුවෙන අනතුරු රියානතුරු වලින් මාර්ගයේදී අපිට අහිමි වෙන ජීවිත සංඛ්‍යාව සහ විශේෂයෙන්ම ආබාධිත තත්ත්වයන්ට පත් වෙලා ලොකු කාලයක් අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සහ රටට බරක් වශයෙන් ජීවිත ගෙවන්න වෙන දරුවන්ගේ අනාගතය සහ මහපාරේ විනය කියන එක අපිට කවදාවත් ගොඩනගා ගන්න බැරි වෙනවා අපි ඒක නිසි මාර්ගයකට යොමු නොකරොත්. එහෙනම් මම අපේක්ෂා කරනවා ඔබතුමාලා ඒකට සූදානම් වේවි. දැම්ම සූදානම් වෙන්න ඒක වැඩි කාලයක් යන්නමත්ෙන් අපි ඉස්සරහදී ක්‍රියාත්මක කරනවා. එහෙනම් ඔබ සියලුම දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නියමන ස්තුතියි.